දෙමළට සම්ප්‍රදායට අනුව පවත්වනු ලැබූ කසුන් සහ ප්‍රතිභාගේ විවාහ මංගල උත්සවයේදී කසුන්ගේ මුල් ඇඳුම් සඳහා අභිෂේක මණ්ඩපය ඔවුන් හා අත්වල බැඳගත් අතර ප්‍රතිභාගේ අලංකාර සාරිය සඳහා සරිතා ටෙක්ස්ටෝරියම් ආයතනයත් ඔවුන් හා එක් වී තිබුණා. මේ කසුන් සහ ප්‍රතිභාගේ විවාහ මංගල්‍යයයි. මම ප්‍රතිභා, මේ මගේ හස්බන්ඩ් කසුන්. මුලින්ම අපි වෙඩින් එක ගැන කතා කරනකොට වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගත්තේ අවුරුද්දකට විතර කලින්, ඒ කියන්නේ ගිය අවුරුදු ජනවාරිවල. මුලින්ම වෙඩින් එක ප්ලෑන් කරනකොට අපි ඉස්සෙල්ලම මගේ හිතේ තිබ්බ මාව ඩ්‍රෙස් කරනවා කියලා විමන්ස බ්‍රයිඩල් එකෙන්. ඊට පස්සේ අපි දෙන්න BMICH එකේ ගිය අවුරුදු ජනවාරිවල තිබ්බ විවාහ එක්සිබිෂන් එක බලන්න ගියා. ඒ ගියාට පස්සේ අපේ හිතේ තිබ්බා අපි අභිෂේක මණ්ඩපේට මගේ හස්බන්ඩ්ගේ මුල් ඇඳුම කරන්න දෙනවා කියන එක. මුල් ඇඳුම ගැන කතා කරද්දී රුවන් අයියා තමයි මුලින්ම ගිහලා හම්බුනේ අභිෂේක මණ්ඩපේගේ විවාහ එක්සිබිෂන් එකේ ගිය අවුරුද්ද තිබ්බ. ගිහිල්ලා රුවන් අයියත් එක්ක කතා කරද්දී මට අවශ්‍ය වුණා පොඩ්ඩක් මමත් පොඩ්ඩක් මහත වගේ හින්දා රුවන් අයියට කියලා මේ හොඳ ඩ්‍රෙස් එකක් මට මේ වගේ මුල් ඇඳුමක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ රුවන් අයියා මට කිව්වා මල්ලි මුලින්ම ගිහිල්ලා නංගිගේ සාරියක අරගෙන ඇවිල්ලා කතා කරමු, මොකද එයාගේ සාරියකට නොදෙවෙනි වෙන්න තමයි මගේ මුල් ඇඳුම නිර්මාණය කරන්න ඕනි කිව්වේ මේ රුවන් අයියා. ඉතින් අපි ඊට පස්සේ මුලින්ම මෙයාත් එක්ක කතා කරලා මෙයාගේ සාරියක් ගන්න සරීටකට යන්න අපි තීරණය කරා. ඊට පස්සේ විමන්ස් බ්‍රයිඩල් එකේ සැලන් එක යක්කත් එක තමයි අපි සරීටකට ගියේ. සරීටකට ගිහිල්ලා මට කොහොමත් අවශ්‍ය වුණේ හෙවි වර්ක් එකක් තියෙන ඩීටේල් සාරී එකක්. එතනදී මගේ හිතේ තිබ්බ කලර් එක තමයි බ්‍රවුන් මික්ස් ගෝල්ඩ් එකක් ප්ලස් පින්ක් හරි පර්පල් හරි සාරී එකේ තියෙන්න ඕනි කියන එක. ප්‍රතිභා සහ කසූන් කියන මේ යුවතිපතීන් දෙපළගේ කසූන්ගේ ඇඳුම නිර්මාණය කිරීමේදී නැත්නම් මුල් ඇඳුම නිර්මාණය කිරීමේදී ප්‍රතිභට ඕන වෙලා තිබුණා මේ ඇඳුම, එහෙම නැත්නම් කසූන්ගේ ඇඳුම් කට්ටලය මනමාලයා සහ දෙවන මනමාලයන්ගේ ඇඳුම් කට්ටලේ අභිෂේක මණ්ඩපේටම කියලා කරගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණා. ඒක නිසාම මම මේ කසුන්ගේ ඇඳුම නිර්මාණය කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රතිභත් කසුනුත් එක්කත් මම කතා කරා. කතා කරාම ඒගොල්ලන්ගේ අත්දැකීම්, ඒගොල්ලන්ගේ අදහසුත් ලබාගෙන තවමත් ලස්සන ලියවැලක් ජැකට් එකේ ඉස්සරහින් ඩිසයින් කරලා තියෙනවා. නමුත් මේ ජැකට් එක කට් වර්ක් එකක් විදිහට තමයි මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි බ්‍රයිඩ්ගේ ඔසරිය කලර් එකත් මම මේ ජැකට් එකට එකතු කරගෙන තියෙනවා. මේ අයිවරි එහෙම නැත්නම් ගෝල් කියන වර්ණය එකතු කරගෙන තමයි මම මනමාලයාගේ ජැකට් එක නිර්මාණය කරලා තියෙන්නේ. කට් වර්ක් ජැකට් එකක්. ඒකට හේතුව තමයි මනමාලයාගේ එහෙම නැත්නම් කසූන්ගේ සිරුරේ ප්‍රමාණය අපි දැක්කලා තිබුණා. ඒ සිරුරට ගැළපෙන විදිහට එයාගේ සිරුරේ ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්න පුළුවන් විදිහට තමයි මම මේ කට් වර්ක් ජැකට් එක නිර්මාණය කරලා තියෙන්නේ. කසූන්ගේ මුල් ඇඳුම විතරක් නෙමේ එයාගේ දෙවන මනමාලයාගේ ඇඳුම් ටික නිර්මාණය කිරීමේදීත් අපි යොදාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. මොකද අපි මෙතනදී දැක්ක බ්‍රයිට්ස්මෙන්ලා කලර් එකේ රෙඩ් කියන වර්ණය මික්ස් වෙලා තිබුණා. ලස්සන ඔසරියක් නැත්නම් ලස්සන බ්‍රයිට්ස්මෙන්ලා කලර් එකක් තමයි අපි දැක්කේ. නමුත් මේකේ රෙඩ් කියන වර්ණය රතුපාට වර්ණයෙන් අපි දැක්ක වර්ක් එකක් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපි බෙස්මල්ලට ඇඳුම් නිර්මාණය කිරීමේදී රතු හෝ මෙරුන් යොදා නොගැනීමට අපි සැලකිලිමත් වුණා. ඒක නිසා අපි මෙතනදී මෙරි ගෝල් කියන වර්ණයෙන් තමයි අපි බෙස්මල්ලා කලර් එක නිර්මාණය කරලා තියෙන්නේ. පාවෙන සුදු වලාකුලේ සැඟවෙන ඉරුවකේ ආදරේ ඔබේ සිනාවේ සංගවන්න දෙපියේ හදපතුලෙන් මනගෙන මට හද වෙඩින් එක තිබුණේ හොටල් කරයන් ඩයමන්ඩ් හෝල් එකේදී. එදා දවසේදී අපේ හොටල් කරයන් එකේ කෝඩිනේටර් රුවන් අයියත් එක්ක එකතු වෙලා ඇත්තටම එදා දවස ලස්සනට ගොඩක් ලස්සන විදිහට හෝල් එක ඩෙකරේෂන් කරලා තිබ්බා. අපේ ෆන්ක්ෂන් එකේ බෑන්ඩ් එක තිබ්බේ ෆුල් බෑන්ඩ් එකක්, ඇපල් ග්‍රීන් කියලා බෑන්ඩ් එකක්. ඒ වගේම අපිට වෙඩින් එකේ ලස්සන කරගන්න ඩාන්සින් ගෲප් එකක් ගෙන්නලා තිබ්බා. ඒ වගේම තමයි එතන විශේෂ දෙයක් වුණා, පොඩි සර්ප්‍රයිස් එකක් වුණා අපි දෙන්නටම.
මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි අපේ චීෆ් ගෙස්ට් විදියට ගෙනලා තිබ්බ. ඇත්තටම මේක අපි දෙන්න දැනගෙන හිටියේ නැහැ. ඒක ඇත්තටම අපිට ලොකු සතුටක් වුණා එදා දවසේදී. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ එදා දවසේ අපේ ෆොටෝග්‍රාෆර් කර දිමුතු හර්ෂණ මල්ලිව. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අභිෂේක මණ්ඩපේ ප්‍රධාන ශාඛාව හයි ලෙවල් පාරේ මහරගම පිහිටා තිබෙනවා. ඒ වගේම ශාඛා අනුරාධපුරයේ මහනුවර ගාල්ල දෙහිවල ගම්පහ මිරිස්වත්ත මීගමුව ඒ වගේම බණ්ඩාරවිල කියන නගරවල ශාඛා පිහිටලා තිනවා. මේ ඕනෑම තැනකට අවිල්ලා අභිෂේක මණ්ඩපය ගැන වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තිනවා. Tamanṭa පෞද්ගලිකව මට දුරකථන අමුතුමක් ලබා දෙන්න ඕන නම් මගේ පෞද්ගලික දුරකථන අංකය 0716-831-986. අභිෂේක මණ්ඩපයේ පොදු දුරකථන අංකය 0111-43-43-03. ඒ වගේම ලස්සන වෙබ්සයිට් පේජ් එකක් තියෙනවා www.abhishekamandape.lk කියලා. ඒ වගේම අභිෂේක මණ්ඩපයේ ලස්සන Facebook පේජ් එකක් තියෙනවා. මේ ඕනෑම විදියකට අභිෂේක මණ්ඩපය ගැන වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ප්‍රේක්ෂකයන්ට, මේ මහනුවර ප්‍රදේශයේ ජීවත් වන ප්‍රේක්ෂකයන්ට මේ මාසේ එහෙම නැත්නම් මාර්තු මාස 24-25 කියන දෙදින පුරාවටම මහනුවර ක්වීන්ස් හෝටලයේදී දැවැන්ත මංගල ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනය සඳහා අභිෂේක මණ්ඩපයේ අපිත් සහභාගී වෙනවා. මේ අවස්ථාව මග අරින්න එපා, නෝරදවා මෙම අවස්ථාවට පැමිණිලා අපි ලබා දෙන සියලුම වට්ටම් වරප්‍රසාද ලබා ගන්න කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. රස අක්බමරුන් රැදිලේකා දිනිතිනින් පුල් මල් පිටිලේකා වරලස අක්බමරුන් රැදිලේකා දිනිතිනින් පුල් මල් පිටිලේකා දෙතුලියාදර හස රැදිලේකා ඔබනුව සිහිලින් අද එන්නේ වෙඩින් එකේ විශාල වැඩ කොටසක් අපිට කරලා දුන්න අභිෂේක මණ්ඩපයේ රුවන් අයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට අමතරව සරීට ටෙක්ස්ටෝරියම් ආයතනයේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විමන්ස බ්‍රයිඩල් එකේ සම්මානියක්කට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට අමතරව ලක්ෂර වෙඩින් එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට අමතරව මගේ අම්මට තාත්තට නෑදැයින්ට ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මට තාත්තට නෑදැයින්ට ඒ හැම දෙනාටමත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉන්න අපේ ෆොටෝග්‍රාෆර් කරපු දිමුතු හර්ෂණ මල්ලි ඉන්නවා. ඒ වගේම මගේ යාළුවෝ ඒ වගේම සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා අපේ වෙඩින් එක සාර්ථක කරගන්න උදව් කරපු එක පිළිබඳව. විවාහ මංගල්‍යයකදී ඔබේ මංගල ශාලාව, මංගල මණ්ඩපය ලස්සන මලින් සරසා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා හොඳම තැන තමයි ලස්සන ෆ්ලෝරා ආයතනය කියලා කියන්නේ. එකිනෙකට විවිධ වූ සුන්දර නිර්මාණයන් සිදු කරන ලස්සන ෆ්ලෝරා ආයතනය මගින් සිදු කරනු ලැබූ තවත් එක් සුන්දර විවාහ මංගල උත්සවයක් විදිහට ජයනිගේත් ශිහාම්ගේත් විවාහ මංගල උත්සවය හඳුන්වන්න පුළුවන්. ජයනි ශිහාමුත් ලස්සන ෆ්ලෝරා ආයතනය සමග එකතු වන්නේ ඔවුන්ගේ විවාහ මංගල උත්සවයට මාස දෙකක් වැනි කුඩා කාලයක් තිබියදී. විශේෂයෙන්ම කියන්න ඕනේ ජයනිට අවශ්‍ය වන ඉතාමත් සිම්පල් සහ චාම් විවාහ මංගල උත්සවයක්. එහිදී ඇය කියා සිටියේ ඇයට ගොඩක් කලර්ෆුල් වෙඩින් එකක් අවශ්‍ය බවයි. මෙම වෙඩින් එකේ ගොඩක්ම කැපිලා පෙනුනේ ග්ලාස් බීකර් සහ කලර්ෆුල් ෆ්ලවර්ස්. ඒ වගේම එන්ට්‍රන්ස් එක සඳහා අපිට පුළුවන් වුණා වෙල්කම් බෝඩ් එකක් සහ ග්ලාස් බීකර්ස්, ෆ්ලවර් පෝසිස් සමග ලස්සනට කරලා දෙන්න. ඒ වගේම පෝරුව ගත්තොත් එය ෆ්ලවර් බෑන්ඩ් එකකින් යුත් ඩ්‍රේපින් සමග සහ ජස්මින් ෆ්ලවර්ස් ඇය ගොඩාක් කැමැත්තෙන් තෝරාගත් නිර්මාණයක්. ඉතින් අපිට පුළුවන් වුණා එයාට කැමති දේ ඒ එදින ලස්සනටම ලස්සන ෆ්ලෝරා ආයතනය මගින් ඇයගේ සිහිනය සැබෑ කර දෙන්න.
එවගේම ටේබල් ඩෙකෝස් ඔප්ෂන්ස් දෙකකින් ඉදිරිපත් වුණා. ඒවට අපි බීකර්ස් වල ටී ස්ටික්ස් යොදාගෙන ඇගේ කලර්ස් උනේ ඔරේන්ජ්, ග්‍රීන්, පින්ක් යන ෂේඩ්ස් කලර්ස් තමයි අපි යොදාගත්තේ. ඇගේ සිටි බැග් ඩිසයින් එක ගැන කතා කරනවා නම් එය ජස්මින්, තික් ජස්මින්, නෝමල් ජස්මින් ස්ට්‍රෑන්ඩ්ස් වලින් හැඟින් එෆෙක්ට් එකකට තමයි අපි නිර්මාණය කරේ. ඉතින් ඒ විදිහටම අපගේ ෆ්ලෝරිස්ලගේ දැනුමත් භාවිතා කරලා කේක් ටේබල් එක අපිට ලස්සනටම නිර්මාණය කරලා දෙන්න පුළුවන් වුණා. ඊට අමතරව ඇයගේ හෙඩ් ටේබල් නිර්මාණය ඇයගේ ප්‍රිෆරන්ස් එක අනුව ඉතාමත් සුන්දරව දිස්වුණා එදා වෙඩින් එක දවසේදී. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙම මංගල උත්සවයේ සියලුම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ලස්සන ෆ්ලෝරා ආයතනය සතුව පවතින ෆ්ලවර් නර්සරිස් බෙලිහුල්ලොය, කැප්පෙටිපොළ, නුවරඑළිය වැනි ෆ්ලවර් නර්සරිස් වලින් ලබාගත් ෆ්ලවර්ස් බව. ඒ වගේම ලස්සන ෆ්ලෝරා ශාඛාවන් සමග ඔබටත් අප සමග එකතු වන්න පුළුවන් නාවල, කලම්බෝ 7, නිගම්බෝ සහ කැන්ඩි යන ශාඛාවල් සමග. ජයන් ශිහාමුත් වගේ ඔබටත් පුළුවන් අප සමග ඔබගේ විවාහ මංගල උත්සවයත් ඉතාමත් සුන්දර ලෙස, අලංකාර ලෙස සැරසිලි කර ගැනීමට ලස්සන ෆ්ලෝරා ආයතනයේ මගේ එකතු වෙන ලෙස මම ආරාධනා කර සිටිනවා. වසරේ දෙවැන්තම මංගල ප්‍රදර්ශනය කැන්ඩි වෙඩින් ෆෙයර් 2018 මාර්තු මාස 24-25 මහනුවර කුයින්ස් හෝටලයේදී උදෑසන 10 සිට රාත්‍රී 7 දක්වා. එදින ලියාපදිංචි වන ජයග්‍රහී යුවලක් සඳහා බැංකොක් සවාරියක්, මංගල සාරිය, මනාලිය හැඩ ගැන්වීම, මුල් ඇඳුම්, මංගල ඇල්බමේ සහ මංගල සැරසිරි ඇතුළු තවත් බොහෝ දෑ තෑගි වශයෙන්. ප්‍රධාන අනුග්‍රහය ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්, සම අනුග්‍රහය චමත්කාර ෆ්ලෝරා, සංවිධානය කැන්ඩි වෙඩින් සප්ලයර්ස්.